ගන්වීමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන අපි ටිකක් නිවුණු සැනහුණු ජාතියක් වුණාට සැර ජාති අනුභව කරන්න කන්න ලොකු නන්දුවක් දක්වනවනේ ලංකාවේ මිරිස් පරිභෝජනයට ඉතා ඉහළ තත්ත්වයක් තිබෙනවා ඉතා ඉහළ මට්ටමින් මිරිස් පරිභෝජනය කරනවා එක් පුද්ගලයෙක් වශයෙන් ගත්තම මේ ඉල්ලුමට සරිලන විදිහට මිරිස් නිෂ්පාදනය කරන්න ලංකාවට පුළුවන්ද කියන කාරණාව ප්‍රශ්නයක් හැබැයි ඊට මදක් හෝ පිටිවහලක් වෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් CIC බීජ සමාගමත් එක්ව ගෙන යන පුළුල් වැඩපිළිවෙලක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ CIC බීජ සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශයට අපි ඇවිල්ලා ඉන්නේ අපි මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මහයිලුප්පල්ලම කෘෂිභෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ අභිජනන කමල් කණ්ණන්ගර මහත්මයාත් එක්ක කමල් මහත්මයා දැන් ඇත්තටම ලංකාවේ මිරිස් පරිභෝජනයට සාපේක්ෂව අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවද මේ වෙද්දි මිරිස් ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ මිරිස් පරිභෝජනයෙන් පටන් ගත්තොත්ින් එහෙම අපි ගොඩාක්ම සැරට කියන්නේ ගොඩාක් මිරිස් කන ජාතියක් පුරාණ ඉඳන්ම සාමාන්‍ය විල මිරිස් පරිභෝජනය ගතතින් එක්කෙනෙක් වසරකදී කිලෝ දෙකහමාරක් විතර වගේ ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. රීංචිලි මිරිසුත් අන්නේ වගේ ප්‍රමාණයක් අපි ගන්නවා. එතකොට අපේ විල මිරිස් අවශ්‍යතාවය වසරකදී මෙට්‍රික් ටොන් 50,000 තර වැඩි. ඉතා විශාල අගයක්. නමුත් ඇත්තටම අපිට තියෙන ගැටලුව තමයි මේ පරිභෝජන අවශ්‍යතාවය මේක සපුරා ගන්න අපිට පුළුවන්ද කියන එක. විල මිරිස් වලින් 90%ක් විතර වගේ ප්‍රමාණයක් අපි විදේශයෙන් ආනයනය කරන අනිත් පිරිස් නම් අපි ග්‍රීන් චිලි අපි සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු එමත් වතු වගා වලින් හෝ කෝච්චිල් වගා කරලා හරි අපේ අවශ්‍යතාවය සපුරා ගන්න. අපි ඉන්නේ CIC බීජ සමාගමත් එක්ක එකතු වෙලා මේ කරන කාර්යතාවයේ තිබෙන විශේෂ ආරක්ෂිත ගෘහය තුළ. මෙහිදී සිද්ධ වෙන්නේ මොකක්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහලුප්පල්ලම ශේත්‍රභෝග පරිශන සංවර්ධන ආයතනයේ මිරිස් අභිජනන අංශයේ වසර ගණනාවක් තිස්සේ පරිශන කරලා 2015දී වෙනකොට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා අපේ පළමු හයිබ්‍රිඩ් එක. ඒතර මේ ප්‍රභේදය MICH HY1 සාමාන්‍ය විවෘත පරාගයේ ප්‍රභේද වලට දෙමුම් ප්‍රභේදවල අසන්න ගොඩක් වැඩි. ඒතර මේ දෙමුම් ප්‍රභේදයේ ලොකු අසන්නක් තියෙනවා. ඒත් එක්කම කියන්න ඕනා මේ දෙමුම් ප්‍රභේදයේ නිෂ්පාදනය කරන්න සම්බන්ධ වුණ මව්පාර්ශවයේ ගල්කිරියාගම වර්ණය කියන ඒ පිළපතත් ව්‍යාපාර්ශවයේ වර්ණියා කියන පිළපතත් මේ දෙකම ශ්‍රී ලාංකිකයි. වෙන කොහෙන්වත් දේශීයයි මේවා වෙන කොහෙන් රටකින්වත් අරන් ආපු මේ පිළපත් නෙමෙයි. මේවා ශ්‍රී ලංකාව තුළම අපේ දේශීය ජාන සම්පත් වලින් අරගෙන අපි ඒවා සංවර්ධනය කරලා ඒ පෙළපත් හදාගෙන තමයි මේ දෙමුවම හදලා තියෙන්නේ. ඒකට මේ දෙමුවම නිෂ්පාදනය කිරීමේදී මහලුප්පල්ලම ශේත්‍රභෝග පරිශන ආයතනයේ මිනිස් සම්ජනනාංශයේ අභිජනන කණ්ඩායමේ ප්‍රධානී වශයෙන් මට කතිවරම් ලැබුණා. ඉතින් සන්තෝෂයි ඇත්තටම අපි මේ ප්‍රභේදය MICH HY1 කියලා අපි නම් කරා. දෙපාර්තමේන්තුවෙන් හැදුවට අපි දන්නවා අපේ බීජ අවස්ථාවේ ගොවීන්ගේ බීජ අවස්ථාවේට සරිලන දෙපාර්තමේන්තුවට පුළුවන් කමක් තිබුණේ නැහැ බීජ නිෂ්පාදනය කරන්න. දැන් ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හදනවා. නමුත් මේකේ මේ ප්‍රභේදයට විශාල ඉල්ලුමක් පවතිනවා වැඩි අසන්නක් හින්දා. ඒ හින්දා ගොවීන් ඉල්ලන තරමට අපිට දෙමුහුම් බීජ නිෂ්පාදනය කරගන්න බැරි හින්දා මෙය පුද්ගලික අංශයත් විශේෂම CIC සමාගම වගේ පුද්ගලික අංශයත් සාමාන්‍ය ගොවීන් එකතු වෙලා එක තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. එතකොට එහිදී මේ CIC සමාගමේ බීජ නිෂ්පාදන ගොවිපලේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන අංශයට අපි මේ ඔබතුමා සඳහන් කරපු විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් මේ දෙමුහුන් මිරිස් බීජ හඳුන්වා දීම සිදු කරනවා. CIC සමාගම එහි පර්යේෂණ මට්ටමින් පස්සේ ගොවි මහත්තුරු අතර මේ බීජ ලබා දීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඇත්තටම ආචාර්යතුමා මෙහිදී මොකක්ද සිදු වෙන කාර්යය? මේ නුමුම් පෙළපත් සියල්ලම නිෂ්පාදනය වෙන්නේ පරිශන අංශයේ දෙපාර්තමේන්තුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තමයි මේ නුමුම් පෙළපත් නියවරදී ආකාරයෙන් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සාටි කිරීමේ සේවයේ සම්මතයන්ට අදාළව ඒ නිෂ්පාදනය කරලා ඒ පේරන්ට් ලයින් එහෙම නැත්නම් මාතෘ සහ පිය පාර්ශවයන් අපි බීජ ලබා දෙනවා. නොමිලේ ලබා දෙනවා පුද්ගලික අංශයට හෝ බීජ නිෂ්පාදකයන්ට. ඊට පස්සේ ඒ අය මේ වගේ ගෘහයක් අවශ්‍යයි කෘමි ප්‍රතිරෝධී. මොකද මිරිස් ශාකය සෝපරාගණය වගේම පරපරාගණය වෙනවා. මේක විවෘත පරිසරයේ තිබ්බොතින් එහෙම මී මැස්සන් සමනලුන් වගේ අය මේ පරාගණකාරකයන් මගින් මේක පරාගණය වෙන්න පුළුවන්. එතකොට මේක අපිට ඕන දේ නෙමෙයි මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ કૃතිම පරිසරයක් තුළදී කෘමින්ට එන්න බෑ. දැන් මේ පරිසරයේ කෘමින්ට එන්න බෑ. ඒ වගේම තමයි මේකේ උෂ්ණත්වයේ තෙතමනේ
පාලනය කරන්න ඕන. ගොඩාක් උෂ්ණත්වය આવතින් එම ඒත් මල් පරාගණය කරන්න බෑ. මල් හැලෙනවා, මල් වැටෙනවා, පරාගණ සක්‍රිය වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් තුල කරන්න බෑ. ඒ හින්දා මේ ප්‍රසස් තත්ත්වයන් ලබා දීලා තමයි මේ කරන්නේ. ඒතර මේක ටිකක් මුදල් ආයෝජනය කරලා සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරුයි මේක. ඇත්තටම මොකද මේකේ පොඩ්ඩක් පරිශ්‍රමයක් යොදන්න ඕන සහ මේ වගාවන් පාලනය කිරීමේදී සහ මේ පරාගණය කිරීමේදී මේ පරාගණය කිරීමේදී ක්‍රමවේදී අපි ගන්න ඇත්තටම මේ මව් පාර්ශවයේ බඩ් එකක් අරගෙන ඒක ගලවල ඉවරලා ඒකේ තියෙන පරාග දාන ඉවත් කරලා අපිට ඕන පිය පාර්ශවයේ ඒකේ පරාග මේකේ තවරනවා. ඒ තවරලා මේ සංකේතවත් කරන්න නූලක් යොදලා තමයි ඒ පරාගණය කරන්නේ. එතකොට මව් ශාකයේ හැදෙනවන කරලක් අපි දැන් මේ බඩ් එක පරාගණය කරාම ඒ හැදෙන කරලේ හැදෙන බීජ ඒ හයිබ්‍රිඩ් බීජ. ඒ බීජ වගා කරොත් තමයි අර MICH HY1 කියන ඒ ප්‍රභේදයේ ලක්ෂණ සහිත සංඛ්‍යාවක් ලැබෙන්නේ. මේවා පරපුරෙන් පරපුරට යද්දි නැත්නම් ප්‍රභේද විදිහට කාලාන්තරයක් යද්දි එහි තිබෙන ගුණාත්මකභාවයට හානියක් සිද්ධ වෙනවද? ඒ පිළිබඳ කිසියම් අධීක්ෂණයක් තිබෙනවද ඔබතුමාලාට? දැන් CIC සමාගම හෝ වේවා වෙන යම් ආයතනයක් මේ දේවල් සිද්ධ කරගෙන යද්දි. දෙමුම් බීජේ වෙළඳපළට ගියාට පස්සේ මේක වගා කරන්න ගොවීන්. ගොවීන් කියන්නේ ඉතින් ඇත්තටම මේගොල්ලෝ දුප්පත් ගොවීන් වගේම පොහොසත් මට්ටමේ එකක විතර තරහ තිරංග වල ගොවීන් ඉන්නේ. දෙමුහුම් බීජයක් ගත්තාම පස්සේ ඒකේ මිල වැඩි. සාමාන්‍ය විවෘත පරාගක ප්‍රභේදයක් හදනවා වගේ නේ මේ දෙමුහුම් බීජේ මිල වැඩි. මොකද මේකේ අස්වැන්න වැඩි. ඒ වගේම මේකේ මේ තින අස්වැන්න ලබා දීමට තියෙන හැකියාව, පලිබෝධවල වර්ධීමේ හැකියාවන් වැඩිකම හින්දා ටිකක් මිල වැඩි. ඒ වගේම නිෂ්පාදනය කරන්නත් මේ වගේ පුතුන පරිසරයක් තුළ හදනකොට නිෂ්පාදන විදමත් වැඩි. ඒ හින්දා මෙතනදී ගොඩාක් වෙලාවට අනුකාරක බීජ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ගොඩක් ඒ සමහරු කරන්න පුළුවන්. මොකද මේක බීජ මිල වැඩිකම හින්දා ගොවීන් නොමග යවන ආකාරයේ ක්‍රමවේදයන් වෙන්න පුළුවන්. බීජ හදලා ගොවියට යද්දී අතරමැද අවස්ථාවෙදී නොඑක් දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා පාලනය කරන්නත් ඒ වගේම මේ බීජ නිෂ්පාදනයේදී මව් පෙළපත සහ පිය පෙළපත ඒවා ගත්තාම ඒවායේ ඒ මේ මේ තියෙන කරුණු ඒ වගේ තියෙන ලක්ෂණ නොනැසි දිගටම පවත්වාගෙනත් යන්න ඕන. මොකද යම් කිසි විදියකින් මේ මව් පාර්ශවයේ ලක්ෂණ වෙනසක් වුණොත් පිය පාර්ශවයේ ලක්ෂණ වෙනසක් වුණොත් එහෙම දෙමුම් කරන හදන ඊළඟ දරු පරම්පරාවේ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ තමයි ඔබතුමා අහුව ප්‍රශ්නේ මේක ඊළඟ පරම්පරාවට යද්දී මේකේ නැමත්ත මේ ලක්ෂණේ හායනයක් වෙනස් වීමක් වෙන්න පුළුවන්ද කියන එක. ඇත්තටම හයිබ්‍රිඩ් එකක් වුණාන් පස්සේ පළවෙනි වර ඒ දෙන්න මව් සහ පිය පෙළපත මුහුම් කරාට පස්සේ ඒ ලැබෙන දරු පරම්පරාව අපි කියන එකට F1 පරම්පරාව, පරම් පරම්පරාව ඒ දෙමුහුම එතනින් ඉවරයි. ඒ දෙමුහුමේ හැදෙන වගාවෙන් ගන්න කරල් අරගෙන ඒවෙන් ඇටගත්තාන් පස්සේ ඒක F2 පරම්පරාව ඊළඟ පරම්පරාව. ඒක දෙමුහු නෙමෙයි. ඒ හින්දා මේ පළවෙනි පරම්පරාවෙන් මේක ඉවරයි. ඒ හින්දා අනිවාර්යෙන් අපි දැනගන්න ඕන අපේ මේ මෞපිය පාර්ශ්වයන් දෙක નિවරදිව දිගින් දිගටම ඒගොල්ලන්ගෙන් තමයි අපි අර පිරිසිදු තියාගෙන යන්නේ. පාරිභෝගිකයෝ අතර සමහර වෙලාවට පවතින මතයක් තමයි කමල් මහත්මයා දැන් මේ දෙමුහුන් බීජ ඇසුරෙන් නිෂ්පාදනය කරන භෝග වර්ග ආහාර වර්ගවල තිබෙන ප්‍රමිතියෙහි ගුණාත්මක භාවයක් නැහැ කියලා. මේකට දෙන්න පුළුවන් සාතිකය මොකක්ද? පාරිභෝගිකයන් කුවන් පස්සේ මෙතනදී වගා කරන ගොවි මහතුරු විතරක් නෙමෙයි මේ අනුභව කරන අයත් අතරේ විශේෂයෙන් උගත් සමාජය තුලත් තියෙනවා මේ හයිබ්‍රිඩ් කිව්වන් පස්සේ ඉංග්‍රීසි වචනයක් පිට රටින් ආපු දෙයක් වගේ. ඒතකොට හිතනවා මේක මේ GM එහෙම නැත්නම් ධානිමස් කරපු භෝගයක් කියන එක. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. කවුරු හරි ඒ වගේ මතයක් දරනවා නම් උගත් සමාජයේ වුණත් නිවැරදි කරගන්න ඕනේ. ඒක මොකද මෙතනදී ධාන විනාශ කරනවා කියන්නේ වෙන කතාවක්. හයිබ්‍රිඩ් කරනවා කියන්නේ වෙන කතාවක්. දැන් මෙතනදී කරන්නේ මිරිස්වලම පාරිශුද්ධ පෙළපත් දෙකක් අරගෙන මිශ්‍ර කිරීම විතරයි. මේක අපි ප්‍රතිමව පරපරාගණය කරත් එහෙම නැතුව මේ ගල්කිරියාගම කියන මේ 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 මව් පෙළපතත් පිය පෙළපතත් විවෘත පරිසරයේ තිබ්බොත් කෘමීන් මගින් සමනලුණු මගිනුත් මේක හයිබ්‍රිඩ් කරනවා. නමුත් මේක අපිට ඕන නිසා තමයි අපිට අවශ්‍ය පිය පාර්ශවයකුයි මව් පාර්ශවයකුයි අරගෙන මුහුම් කරලා තියෙන්නේ. ඒ හින්දා මෙතනදී කොහෙත්ම ඒ ධාන වෙනස් කිරීමේ ගණයට GM crops කියන ගණයට මේක අයිති වෙන්නේ නැහැ. සෞභාග්‍යයේ දැක්ම රජයේ වැඩපිළිවෙලට අනුව රට අහරින් සම්පෝෂිත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වැඩ කොටසක් සිදු කරනවා. එහි එක් අදියරක් විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ දෙමුහුන් බීජ විශේෂ හඳුන්වා දීම. ඇත්තටම ගොවි මහත්තුරුන්ට මොකක්ද ලබා දෙන්න තියෙන පණිවිඩය මෙවැනි බීජ වර්ග තමන්ගේ ශේෂ්ත්‍රයේ අත්හදා බලද්දී නැත්නම් තමන්ගේ වගාවීමට යොදා ගනී. පාවිච්චි කරන සම්මතයන් තියෙනවා වීද සාති කිරීමේ සේවයේ සම්මතයන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකෙන් තමයි අපි අත්තරම බීජයේ ගුණාත්මය ගැන අදහසක් ලබා දෙන්නේ. ගොවි මහත්තුරුන් අපි හැමතිස්සෙම ගොයන් දැනුවත් කරන්නේ ඒ කියන්නේ බීජ පැකට්ුවේ නිවැරදිව තියෙන්න ඕනේ. මේක පැලවීම ප්‍රතිශතයේ දෙමුහුම්තාවයේ ඊළඟට කොච්චරක් එතමනේ තියෙනවද, කොයි කාලද මේක හදලා තියෙන්නේ, කොයි කාලද එක්ස්පයර් වෙන්නේ, ඒ වගේ ලක්ෂණ සහ බීජ සාති කිරීම කරලා තියෙන කියන එක. අන්න ඒ වගේ ලක්ෂණ ඇත්තටම වැදගත් වෙනවා ගොවි මහත්තයාට නිවැරදි වර්ගයක් නිවැරදි බීජයක් තෝරා ගැනීමේදී. ඒක ඇත්තටම පිළිපදිනවා නම් ගොවි මහත්තුරු ඉතා වැදගත්. මොකද මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු
හදලා කියු පමණින්ම නෙමෙයි වීසාති කිරීමේ සේවයේ සම්මතයන් වලට අනුකූලයි කියන එක තමයි අතරම තියෙන්නේ වැදගත් වෙන්නේ. ඔන්න ඔබ ගොවි මහත්තයෙක් විදිහට බීජ මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබඳවත් ඔබතුමා සඳහන් කළා. අභිහිම ස්තුතිවන්ත වෙනවා. මහයිලුප්පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය කමල් කණ්ණන්ගර මහත්මයාට මේ දැනුම අපට ලබා දීම සම්බන්ධයෙන්. අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙනවා මහයිලුප්පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ශස්්‍ය විද්‍යා ආචාර්ය වසන්ත මලවිආරච්චි මහත්මයා. මලවිආරච්චි මහත්මයා, දැන් දෙමුහුන් බීජ විශේෂ පිළිබඳව කතාබහ කරද්දී දෙමුහුන් විශේෂ තුල තිබෙන විශේෂත්වයන් මේ කුලයටම ආවේනික ලක්ෂණ මොනව හරි තියෙනවද? මේවා විශේෂත්වය සාමාන්‍යයෙන් අපි දෙමුහුන් හැරෙන්න ඉතුරු ප්‍රභේදවලට කියන්නේ විවෘත පරාගී ප්‍රභේද කියලා. මේ විවෘත පරාගී ප්‍රභේදවලට වඩා දෙමුහුන් වල අස්වැන්න වැඩි. ඒ වගේම ඒ වගේ රෝග හා පලිබෝධවලට ඔරොත්තු දෙමේ හැකියාව වැඩි. ඉතින් මෙන්න මේ කාරණා හින්දා තමයි අපි දෙමුහුන් ප්‍රභේද වල සුවිශේෂත්වයක් දකින්නේ. ගෝබි මහත්තයෙක් විදිහට දැන් දෙමුහුන් ප්‍රභේදයක් තමන්ගේ ශේෂ්ත්‍රය තුළ තමන්ගේ වගාබිම තුළ රෝපණය කරපු පමණින්ම ඔහුට ඉතා හොඳ නිෂ්පාදනයකට යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපිට හොඳ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය කාරණා තුනක් තියෙනවා. එකක් තමයි හොඳ ගුණාත්මක යුතු ප්‍රභේදයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඒ ප්‍රභේදය සඳහාම විශේෂිත වූ ශස්්‍ය විද්‍යාත්මක එහෙම නැත්නම් භෝග පාලන කට්ටලයක් අවශ්‍යයි. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ. මේ ප්‍රභේදයේ තිබුණට බෑ, භෝග කට්ටලයේ තිබ්බට බෑ, මේ පාලන කට්ටලය ගොවි මහත්තයා විසින් නිසියාකාරව අනුගමනය කරන්න අවශ්‍යයි. මේ නිසියාකාරව මේ පාලන කටයුතු අනුගමනය කරොත් තමයි අපි අර ඉහළ අස්වනු දෙන ප්‍රභේදයේ ලබා ගන්න පුළුවන් අපේක්ෂිත අස්වැන්න ලබා ගන්න පුළුවන්. එතකොට මේ මිරිස් අපේ MICH1 කියන දෙමුහුම් ප්‍රභේදයේ හයිබ්‍රිඩ් ප්‍රභේදයේ මේ ප්‍රභේදය සඳහා අපි විශේෂිත ශස්්‍ය විද්‍යාත්මක කට්ටල ශස්්‍ය විද්‍යාත්මක පාලන ක්‍රම පරේෂණ මහලුපල්ලම ශ්‍රේෂ්ඨ භෝග පරේෂණ සංවර්ධන ආයතනය මගින් හඳුන්වලා දීලා තියෙනවා. එහිදී මේ පොහොර භාවිතය, ඒ වගේම පැල ගහණය, පැල කොයි කොයි මොන පරතරවින්ද හිටවන්න ඕනේ, මොන වගේ බීජ ප්‍රමාණයක්ද අවශ්‍ය වෙන්නේ ආදී වශයෙන් සියලුම පාලන කටයුතු පිළිබඳ මේ ප්‍රභේදය සමගම අඳුල්ලා දීලා තියෙනවා ගොවි මහතුරු. මේ මෙතනදී අපිට විශේෂයක් දකින්නේ මේ දෙමුහුම් ප්‍රභේදය ගත්තාම මේ දෙමුහුම් ප්‍රභේදයට කලින් අපි භාවිතා කරපු විවෘත පරාගී ප්‍රභේදවල නම් බීජ අපිට අවශ්‍ය වුණා හෙක්ටයාරයක් වගා කිරීම සඳහා කිලෝග්‍රෑම් එකක්. නමුත් මේ ප්‍රභේදයේ අපිට ග්‍රෑම් 500කින් හෙක්ටයාරයක් වගා කිරීම සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දේම අපි ශස්්‍ය විද්‍යාත්මක පාලන ක්‍රම හරහා පයි අදාළ පරීක්ෂණ අදාසමයි ආශයෙන් තමයි මේ සොයාගෙන ඉදිරිපත් කළ තියෙන්නේ. ශස්්‍ය විද්‍යා ශාස්ත්‍රය ශස්්‍ය විද්‍යාත්මක පැත්ත දෙමුහුන් බීජ වගා කිරීමේදී අවශ්‍ය වෙන්නේ ඇයි සහ මොකක්ද මේ ශස්්‍ය විද්‍යා ශාස්ත්‍රය කියන්නේ? ශස්්‍ය විද්‍යා ශාස්ත්‍රය කිව්වොත් එහෙනම් අපි ඇත්තටම මේක මහා පුළුල් ශාස්ත්‍රය. මේක භෝගය ස්ථාපනය කරන එහෙම නැත්නම් ස්ථාපනය කරන්න ඇත්තටම ප්‍රථම බිම් සකස් කර ගැනීමේ අවස්ථාවේ සිට අස්වැන්න නෙලලා අවස්සනු පසු අස්වනු කටයුතු සිද්ධ වෙන අවස්ථාව දක්වාම සිදු කරන පාලන කටයුතු වලට තමයි අපි ශස්්‍ය විද්‍යාත්මක පාලන කටයුතු කියලා කියන්නේ. දැන් මේ මම ඉස්සර කිව්වා වගේ මේ ශස්්‍ය විද්‍යාත්මක පාලන කටයුතු නිසියාකාරව අනුගමනය කරොත් තමයි අපිට ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. දැන් ඉහළ අස්වැන්නක් ලබා ගන්නවා කියන එක අදහස ඇත්තටම අපි භෝග අදාළ භෝගේ නිෂ්පාදනය වැඩි කරන්න ප්‍රධාන කාරණා තුනකට අපි අවධානය යොමු කරන්න වෙනවා. පළවෙනි කාරණේ තමයි එකක් තමයි අපිට මේ අස්වැන්න වැඩි කරන්න නම් අපිට සමහර විට අවගා කරන ශේෂ්ත්‍රය වපසරිය වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකක භූමියකින් ලබා ගන්න අස්වැන්න වැඩි කරන්න. ඒ වගේම පසු අස්වනු හානිය අවම කරගන්න අවශ්‍යයි. ඒතර මෙතනදී මේ කාරණා තුනේ මම අවසාන වශයෙන් කියපු කාරණා දෙක. ඒ කියන්නේ ඒකක භූමියකින් ලබා ගන්න අස්වැන්න වැඩි කිරීම සඳහාත් පසු අස්වනු හානිය අවම කර ගැනීම සඳහාත් මේ විශේෂ හඳුන්ලා දෙන සුවිශේෂී ශස්්‍ය විද්‍යාත්මක පාලන ක්‍රම නිවැරදිව අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරන්තර අධීක්ෂණය උපදේශකත්වය පැල්වෙහෙර CIC බීජ සමාගමේ මේ ගොවිපළ වෙතත් ලබා දෙන බව අපි කලින් ඔබට මතක් කළා. වසන්ති ගුණසේකර මහත්මිය ඉන්නවා මේ කාර්යය කොහොමද සිද්ධ කරන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ අංශය මගින් තමයි රට තුල බීජ නිෂ්පාදන ගොවිපළක් විදිහට ඉල්ලීමක් කරලා බීජ ගොවිපළක් ලියාපදිංචි කිරීමේ අවස්ථාව ගොවි මහතුරුන්ට හරි සමාගමට හරි ලැබුණු පසු බීජ සහතිකය කිරීමේ සේවය මගින් ඒ අදාළ ගොවිපළ ලියාපදිංචිය සිදු කරනවා. ලියාපදිංචිය සිදු කිරීමේදී විශේෂ මිරිස් මේ MSCH hybrid 1 කියන මිරිස් ප්‍රභේදයක් තමයි පෙළ මව් පෙළපත හා පිය පෙළපත වශයෙන් පෙළපත් දෙකක් තමයි අපි ලියාපදිංචි කිරීමේදී කටයුතු කරන්නේ. ගොවිපළ තුල ලියාපදිංචියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරනවා. එතකොට අපි ඒ ලියාපදිංචියේදී සලකා බලන කරුණු ටිකක් තියෙන ඒ කරුණු සම්පූර්ණ කරපුවාම අපි ගොවිපළ ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කළ ගොවිපළක නිරන්තරව බීජ සහතික කිරීම සේවය මගින් ඒ ගොවිපළේ කටයුතු අධීක්ෂණය කරනවා. සාමාන්‍ය වගාවකට වැඩිය මේ දෙමුහුම් බීජ නිෂ්පාදනයේදී අධීක්ෂණ පියවරවල ඒ කියන්නේ මූලික ක්ෂේත්‍ර පරීක්ෂණ වාරවල ගන්න වැඩි වාර ගණනක් කරනවා. ඊට හේතුව මේ මල් පරාගණය කිරීම මල් සලකුණු කිරීම සිදු කරනවා. මේ දේ අවංකභාවයෙන් යුතුව අපි සිදු කළ යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ නිෂ්පාදන ආයතන අතර සහයෝගය ඇතුව අවංකව මේ දේ අපි කිරීමට බැඳී සිටිනවා. ගිවිසුම්ගත වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළව බීජ පරීක්ෂණ ආයතන තියෙනවා. ඒ පරීක්ෂණ ආයතනවත බීජ නියදි යොමු කරලා ඒ පැලවීම තෙතමනේ ආදී සලකා බලන කරුණු වලින් සමත් තොග සඳහා තමයි අලවිය සඳහා ලේබල් යෙදීමක් සිදු කරන්නේ. CIC බීජ සමාගමේ එළවලු පර්යේෂණ හා සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශක ආචාර්ය වසන්ත චිත්‍රාල් මහත්මයා ඇත්තටම දැන් මේ දෙමුහුන් මිරිස් බීජ අභිජනන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කරන්නේ. මෙහිදී විශේෂතා මොනවද මේ සිද්ධ වෙන? මේම ස්ථානයේ සිදුවෙන්නේ මහයිලුප්පල්ලම ජ්‍යෙෂ්ඨ භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මගින් නිෂ්පාදනය කරලා රටට නිර්දේශ කළ මිරිස් දෙමුහුම් ප්‍රභේදය වෙන MSCH HY1 කියන ප්‍රභේදයේ දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මෙතෙන්දි සිදුවෙන්නේ. ඔබලට දකින්න ලැබෙන මේ රත් පැහැති ඉදිලා තියෙන මිරිස් කරල තුල තමයි අර MSCH HY1 කියන බීජය තියෙන්නේ. එම බීජ තමයි අපි ගොවි මහත්මුන්ට වගාව සඳහා ලබා දීම කරන්නේ බීජ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට පසුව. ඒකෙදී අපි බීජ සහතික කිරීමේ සේවය වාගේම CIC සමාගම සතු බීජ සහතික කිරීමේ පහසුකම් සහ ඒ පර්යේෂණ ඒ බීජ සීඩ් සර්ටිෆිකේට් ඒ ලැබ් වල පහසුකම් පාවිච්චි කරලා අපි ඒක අපිටත් විශ්වාසය ආවට පස්සේ තමයි අපි ඒ බීජ නිකුත් කිරීම සිදු කරන්නේ. ඉතින් අපි මේ නිෂ්පාදනය කරපු හැම තොගයක් පිළිබඳව වාර්තා අපි සතුව තියෙනවා. ඕනම කෙනෙකුට ඒක ලබා ගැනීමේ හැකියාව ඒ කියන්නේ ඒ අවශ්‍යතාවය මතුනොත් අපිට ඒවා නැවත පරිශීලනය කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ ආකාරයට තමයි විශේෂිත ක්‍රියාවලියක් මෙම අවස්ථාව පටන් ගත්තේ පොලිතින් ගෘහ තුනකින් ආරක්ෂිත ගෘහ තුනකින් අපි ඒක දැන් 6 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම සේවක සංඛ්‍යාව අපි 35කට පමණ රැකියා අවස්ථා ලැබිලා තියෙනවා මේ කාර්ය තුලින්. ඒ කියන්නේ විදේශයෙන් ගෙන්නනවට වඩා අප රට තුල රෝග පරිබෝධ හොඳින් පාලනය කරලා ඒ රෝග බීජවල තියෙන රෝග පරිබෝධ නොමැතිව අපිට ලබා දෙන්න පමණක් නැවි රට තුළම බීජ සුරක්ෂිතතාවය ඇති කර ගැනීමටත් කණ්ඩායමකට අපිට රැකියා අවස්ථා ලබා දීමටත් අපිට මේ තුලින් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන අපි ඇත්තටම සතුටු වෙනවා මේ වැඩසටහන තුලින්.
අපේ රටට අවශ්‍ය මිරිස් අපේ රට තුලම නිෂ්පාදනය වෙනවා නම් අපිට විදේශයෙන් ආනයනය කරන මිරිස් වලට වැඩි පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. ඒ දේ කරන්න කොහොමද කියන කාරණාව රාජ්‍ය මෙන්ම පෞද්ගලික දෙයන්ශේම මැදිහත් වීම ඊට අදාළ කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි අද රන්බිමට අරුණැල්ල වැඩසටහනින් ඔබව දැනුවත් කළේ. අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය මිරිස් සියල්ල අප රට තුලම නිෂ්පාදනය කරන්න වගා කරන්න හැකියාව ලැබේවා කියන එකයි අපේ වැඩසටහනෙත් අරමුණ. සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.